මම ජනතා නීතිඥයෝ සංවිධානයේ නීතිඥයා අචලා සෙනවිරත්න මෙහිදී විශේෂයෙන් වැදගත් වෙනවා පෝට් සිටියේ සම්බන්ධයෙන් මේ පනත අද දින පාර්ලිමේන්තුවේ සම්මත කිරීම හා ඒ සම්බන්ධී වාදයකට පත් වෙනවා ඒ අවස්ථාවේදී ඉතාම වැදගත් කාරණාවක් කියන්නට ඕන ඔබලට මතක ඇති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට අපි පුන පුනා කිව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේ රට ඉතා විශාල බරපතල අර්බුදයකට ගමන් කරනවා මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ ඒ මිනිසුන්ට තියෙන සියලුම වරප්‍රසාදයන් අහිමි වෙන්නට පුළුවන් සහ දේශපාලන බලය මත විවිධාකාරයේ මිනිසු පීඩාවට පත් වෙන ආකාරයේ සමාජයක් ගොඩනගෙන්නට පුළුවන් කියලා. නමුත් ඒ කාරණාව මිනිසු ඇහුවෙත් නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවිධාකාරයේ ඩීල් මත ඒ සම්මත වීම වුණා. එහි පළ විපාක අදටත් මේ මහජනතාව භුක්ති විඳිනවා. ඒ තත්ත්වයක් තුල මේ පෝට් සිටි සම්බන්ධ සිදුවීමේදී එහෙම නැත්නම් මේ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙන විට යම් කිසි ආකාරයේ සංශෝධනයකට යටත් වීමක් සිදු කරන්න හැකිය කියන ස්ථාවරය දීලා තිනවා. අපි දැක්කා ගොඩක් විපක්ෂයේ සහ අනෙකුත් දේශපාලනික මතධාරීන් ඉතා උද්දාමයට පත් වෙලා තියෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ මේ තීන්දුව තුළ. නමුත් පැහැදිලිව කියන්නට ඕන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තුලත් මේ ආකාරයෙන්ම සංශෝධනයන් යටත් කළා තමයි මේ පනත එමු නැත්නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න අධිකරණයෙන් අනුමැතිය දීලා තිබුණේ. නමුත් ඒ 20 වෙනි ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේ රටට මොකක්ද සිද්ධ වුණේ කියන එක අත්දැකීමෙන්ම මේ රටේ මහ ජනතාව දැන් දන්නවා. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගේම ඊට වඩා බරපතල කාරණාවක් තමයි මේ පෝට් සිටි සම්බන්ධයෙන් වල සිදුවීමේදී වෙන්නේ. ඒ නිසා අධිකරණයට තීන්දුව දෙන්නට පුළුවන් අධිකරණයේ ඉදිරියට ඉදිරිපත් වෙන යම් කිසි ඉඩවිල්ලක් මත පමණක්. ඒ අනුව දීලා තිනවා යම් කිසි ආකාරයේ සංශෝධනයන්ට යටත්ව මේක කරගන්න පුළුවන් කියලා. නමුත් මේ රටේ සියලුම පනත්වල තියෙනවා හොරා කන්න බෑ, මංකොල්ල කන්න බෑ, ඒවා රටේ නීතියට අනුකූල වෙන්න ඕන කියලා. නමුත් ඒ පනත්වල තිබුණට මෙරටේ ඉන්න බොහෝ දේශපාලඥයන් සහ නිලධාරීන් ඒ මංකොල්ල කෑමේ හොරා කෑම සිද්ධ කරනවා. ඒ වගේ සිදුවීමක් තමයි මේ හරහා වෙන්නේ. මොකද පෝට් සිටි පනත කොහොම හරි සම්මත කරගනි යම් යම් සංශෝධනයන් අයින් සිද්ධ කළා සහ අයින් කරලා වගන්ති. නමුත් අවසානයේ සිද්ධ වෙන්නේ පිට රටක ඉන්න චීනෙකුට එහෙම නැත්නම් චීන ජාතිකයන්ට ඕන විදිහට මේ රට ඉදිරියට පාලනය වෙන එක. මොකද මේක පණින රිලවුන්ට ඉනිමම් බැඳීමක් වෙන්නේ. අපි කැමති උනේ නැහැ මුස්ලිම් මිනිස්සුන්ට දෙමළ මිනිස්සුන්ට ඔවුන් ඉල්ලන ඉල්ලීම් රටේ භෞමික අඛණ්ඩතාවයේ බිඳවට්ටලා යම් යම් ඉල්ලීම් ලබා දෙන්න. ඒකට ගොඩාක් කට්ටිය කෑ ගැහුවා සහ ඒකට විරුද්ධ වුණා. නමුත් දැන් මේ චීන ජාතිකයෝ ඇවිල්ලා අපේ රටේ භෞමික අඛණ්ඩතාවයේ එහෙම නැත්නම් ස්වාධිපත්‍යයට හානි කරන මේ වගේ පනතක් ගේනකොට අපේ රටේ දේශමාමකයන් දේශප්‍රේමීන් ඒ ගැන කතා කරන්නේ නැහැ. මන් දන්නේ මේ රටේ මිනිස්සු කැමති නැද්ද තමන්ගේ සහෝදර මුස්ලිම් දෙමළ සහ සිංහල ප්‍රජාව සමගිව සිටින එකට කැමති නැහැ. නමුත් චීන ජාතිකයන්ගේ එහෙම නැත්නම් විදේශීය පරජාතිකයෙක්ගෙන් පාලනය වෙන්න පරජාතිකයෙක්ට අනුව ආර්ථිකය මෙහෙවන්නට ඉඩ දෙන්න අපේ මිනිස්සු කැමතිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මේ කාරණාව ඉතාම බරපතල දෙයක් මහ ජනතාව ඉදිරියේ වුණා. අපි කියන්නේ මේක මේ ඉදිරියේ තියෙන කෙනා කරුද සුදුද ඒක විවිධාකාරයට නිර්වචනය කරන්නට පුළුවන් මිනිස්සුන්ට. නමුත් අපි කියන්නේ මේක පොදු අර්ථකථනයකට ගත්තොත් මේ සම්පූර්ණ මේ පනත මෙහෙම නැත්නම් මේ ගෙනාපු ලියවිල්ලම ඉතාම දේශද්‍රෝහි ජාතික ද්‍රෝහි ඒ වගේම රටට එහෙම් පිටින්ම මේ රට පාවා දීමක් වෙන්ම මේ රටේ යුද්ධයේ මත එහෙම නැත්නම් හමුදා පාලනයේ මත අපේ රටේ මේ හමුදාව විසින් ඉතාමත් අමාරුවෙන් ජයග්‍රහණය කරපු මේ රටේ තියෙන පාලනය සහ එහෙම නැත්නම් මේ රටේ තිබුණු ස්වාධීනතාවය විනාශ වීමට කරන ප්‍රධානම දෙයක් බවට පත් වෙනවා මේ ආකාරයේ මේ පෝට් සිටි පනත සම්මත වුණොත්. ඒ නිසා අපි කියන්නේ මේ පනතම අයින් වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මහ ජනතාව නැගී සිටින්නට ඕන. එහෙම නැත්නම් වෙන්නේ මේ පනත හරහා ඉදිරියේදී අපේ රටේ ඇතුළේ ඉන්න ජාති සිංහල දෙමළ මුස්ලිම් කියන මහ ජාතීනුත් එහෙම නැත්නම් සුළු ජාතීනුත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියේදී අරගල කරයි, ඔවුන්ට යම් යම් භූමීන් ඉල්ලලා ඔවුන් අරගල කරයි. අපි නැවත යන්නේ ඊශ්‍රායල් පැලස්තීනයේ මේ වෙන විට තියෙන මේ මහා යුද ගැටුමකට. අපි දකිනවා දැන් මේ වෙලාවෙලේ ගැලීම් සිද්ධ වෙනවා ලෝකේ ඊශ්‍රායල් පැලස්තීන මත ගැටමේ ගැටුම තුල. ඊට වඩා අන්ත අසරණ තත්ත්වයකට අපේ රට පත් වෙනවා. මොකද මෙතනදි වෙන්නේ අපිට රට ඇතුළේ ජාතීන් අතර විතරක් නෙවෙයි පිටස්තර පරජාතීන්ට යටත් වෙලා ඔවුන් සමග යුදවදීන එහෙම කරන්න ආර්ථිකයක්වත් එහෙම කරන්න මනුෂ්‍ය සම්පතක්වත් මේ රටේ දැනට ඉතුරු වෙලා නැහැ. මේ රට කාබාසිනිය කළා තියෙනවා. මේ රටේ දැනට ඉන්න දේශපාලඥයෝගේ පරමාවශ්‍ය විද්වත් තව ඕනනම් අවුරුදු 40ක් 30ක් ජීවත් වෙයි. ඉන් පස්සේ ජීවත් වෙන උනේ මේ රටේ අනාගතයේ දරුවෝ ඒ දරුවන්ට මේ රට ඉතුරු වෙන්නට ඕනේ. නිසා මේ වෙලාවේදී ජාති ආගම් පක්ෂ විපක්ෂ වලින් තොරව මේ පෝට් සිටි සම්බන්ධ අදාළ පනතට සම්පූර්ණයෙන් විරුද්ධ වෙන්නට ඕන විතරක් නෙවෙයි මේ පනත මුළු මනින්ම
संपूर्ण प्रतीक्षेपण के अधिकरणे तींदुअट अभी अधिकरण तींदु संबंधी उद्दामेट पत्ते मुखद मेकनिका हरियटर ऐसीदा के आगे यटती है पुस्के नमूत ऐसीदा उड़ी तीन भूम सत्रो कट्टिया दें अधिकरण तींदुअट मेक विशीवन आंडुक व्यवस्था संशोधने सम्मतकर गाट वडा इतम भयानक तत्व मेहि फल विपाक औदु तिहक युद्ध अभी अभुक्ति मेनुस्वीधिट इदिरी ईट वडा बरपतल आकार युद्ध युद्धेट जात्यांतर युद्धेट अभी सूदानवेन्न पशुभीम सकसेन कारण मटकियान जनता नीति युद्ध अभी मे पोर्ट सिटी संपूर्ण दिवसुम अभी प्रतिक्षेप कर सीटिन अभी श्रेष्ठाधिकने लबादुन तीन किसीदु आकार सहयमिकटवत् उद्दामिकटवत् पत्ते